ට වග කියන ස්වාධීනරූපවාගිනය සුබ සන්ධාවක් ඔබාදාත එපනේ විශ්වස නියපතුක් තාටත් කලින් ප්‍රටට කියයන යෙන් නිව සවස හයයිතිහ ප්‍රධාන ප්‍රෘතිවිකාශයේ සමකය. දය ගමම් පිළ මතාහිල් දරව් කළේ පාසුකබ්ඩුුවර්තාවේ තොතුරු සමගින් දවස උරුසුම් කළපුො සිරස්තල මුොලින් බෑ. ගම්මම් පිළ පාස්කු වාර්තාවක් එළියට දමයි කාදිනල් හිමි විරෝධයපායි. ගම්මන් පිළගේ යටි අරමුණ ජනපති නිති්න කුමාරක් පෙරුම කලිකරයි. දමනය පරින අගයකට බහි. ඇපිටයේ මරාපේට සියල්ල සූදානම්. අලාවත ගහතන මරාගෙන මැරිල්ලක් බවට සැක. මහා චන්දයටෙරෙහි ශ්‍රේස්ථාධිකරණයට පෙත්සමක්. අස්ට්‍රේලියා සිෙනෙට් සභිකයෙකුගේෙන් චාල්ත දෝස්පුරයක්. නක්බත් ලුස්පත් පැරදූ ශ්‍රී ලංකාව දේශපුත් ඔබවිත කෙනීමේ අනු ක්‍රහකතායකත්වය දය ස නවරික්ෂෝන සබන් හැමෝගේ මාරක්ෂාවට ගෙටල් පුරත්්ට හුරුවෙවෝ වැඩිම රෙවිසේදුමකට අඩුම වියදම කිලෝ එකකන් පෘපියන් තුන්සිය හයින්‍රයික් කැපොත්තන් මර්තනය ප ා පති නිල් වි්‍රමසිංහ හතාකගේ පාලන සමයේ සැකසූ බව කියන පාස්කු ප්‍රහාරේ සබන්ධ කමිටු වාර්තාාවත් හිටපු පාලිමෙන්න්තු න්ත්‍රී උදේ ගම්මම් පිළ වහතා විසින් අද නිකුත් කලා. කෙසේ වෙතන් උදේ ගම්ක්ිල මහතා විසින් හෙළදරව කළම පස් කම්ඩු වර්ාව තුලින් පාසු ප්‍රහරේ සැබෑ සැක්කරුවන් වසම්පන බවටත් එම ප්‍රහර ප්‍රැබලේ සාක්ෂිකරුවන් හෑල්ලිුවඩ ලක්මන බවටත්න් විධ පාශය විසින් අද පවති මාධ්‍යහම් වනදේ සඳහන් කලා. ස්කු ප්‍රාරය සම්බන්ධයෙන් පසුගේ සමය තුළ ජනාධිපති කොමිෂණ වාර්තාමයෙන්ම තවත් කමිටු වාර්තා කිහිපයක්ම වෙටින් විට කරලියට පැමිනිියා. එවැනි වාතාවරනයක් තුළ හිටපු පාරිලිමේන්තු න්ත්‍රී උදේ ගම්මන් පෙළ මහතාද තමා සතුව තිබූ බව කියන තවත් කමිටු වාර්තාවක් අද මෙලසිදිරිපත්කිරීමට කටයුතු කලා. මේ කමිටුවේ වාර්තාව දෙදශ විසි අතර ජනිමාසසි විසිපස්සවෙන්ද. එවකට හිටය ජාධිපත පරනල් වික්‍රමි මත්තුමට බාදන්. මෝමඩ් සාා නැතුළු, ජාතික තවවිත්් ජමාත්‍රස්ථවාදීන්. ප්‍රසිද්ධ කතෝලික පල්ලි ඇතුළු ස්ථාන කීපයකට මරාගෙන මැරණ ප්‍රහාරයක් කෙල්ලකිරීමට කටයුතු කරන බව විදේශීය බුද්ධුවන්සකින් දැනුන්දුන් බව අපරාධ පරීක්ෂණ පපාර්ත මේන්තුවේ ේෂ් නියෝජ්්‍ය පොලස්පතිවරයාට දැනුන් දෙෙනවා. අපප්‍රේල් නොය මේ ලිපිය එනවිට රවී සැනිවුරත්ත මහතා විදේශගත වෙලා. නැවත ලංකාවට ඇවිත් ලිපිය දකින්නේ දාසේවෙන්ද කියලා. ේ නිවරත්න මහතා කියේනු. ඒය අනුව සඩිය බාර නියෝච්ජ පොලිස්පති නාගාමුල්ල මහතාව වැඩආවරණය කරන්න පත් කරනවා. ඒම කලා නං සතියක් මේ ලිපිය නාගාමුල්ල මහතාගේ අතට නොගොස්. රවීශ නිවරත්න මහතාගේ මේ සූට තිබුණ කෝමද කියන ප්‍රශ්නය මතුවෙන. අදාල වාර්තාව විශේෂ විවර්ශණන කමිටු වාර්තාවක් ලෙසට ේ ගමන් පිළ මහතා හැඳින්ුවද. ඒහිට පජනාාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අභිමතේ පරිදදි පමණක් සකසන් රද කමිටු වාර්තාවක් බවටයි, දේශපාලන විචාරකින් මත්ත පල කරන්නේ. එමෙන්ම අදාල වාර්තාවසඳහා සාක්ෂිකරුවන් කැඳවූ ආකාරේ සහන්ඳයන්ද. ගැටළුමත්ව ඇති බව ඔවුන් වැඩදුරටක් පෙන්වාදෙනවා. එෙන්ම මීට පෙර පාස්කු ප්‍රහරේ සම්හන්ඳයෙන් ජනාධිපති කොමිෂන් වාර්තාාව ඇතුළූ වාර්තාතුනක් නිකුත්වතිමුණද? අදාල වාර්තාාවල නිර්දේශ නිසරෙස තවමත් ක්‍රියත්මක වී නොමැති පසුබිමක, තවත් අලුත්කමිටු වාර්තා දෙකක් හැඳවීමට හිට පුජාධිපතිවරයා ක්‍රියාකිරීම සහන්යෙන්ද. බොහෝ දෙනාගේ අවධහනයම් වතිබෙනවා. මේ සල්ලගේම විමර්ශණය ආරම්භ කර කෞද ශාණ අභේෂය කරයි රවිසෙනවිලත් ද ශානී අභේෂය කරයි රවිසණවිරත්නගයි විශ්වසනයත්වය ිහෙලීමක්තමයි මේ වැඩෙන් කර සිදු කල්ල දෙන්. මේ නඩු සියල්ලට මිතා මන්තරාදාගේ තත්වයකට පත්වෙන්න පුළුව ොමකද නඩුවන්න ප්‍රධාන සාක්ෂිරයගේ විශ්සනියත්වය ිදනාකාරයට කටයුතු කිරීම නිසා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හඳුනා ගත යුතු තත්තරංගුවට ගත යුතු සහ නීතිදිට පැමිණිය යුතු තවත් බෝධ දෙන ගැල් විලාන්න. ඉතාම පහැදිලී දේශපාර නවශ්‍යතාවයක් ස්ඳහා තමයි මේ කාරණය මේ විර පැමිල්ිල සිද්ධව. මේ ක්‍රිය මේ අත මේ කර ප්‍රවෞෘති ප්‍රකාශයෙන් වෙන්නේ පාස්කු ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් ටික අල්ලා ගැනීමේ හැකියාවට ඉතාම තර්ජනාත්මක තත්ත්වයක් ඇතිකිරීමගේ එක. ඒසියල්ල යටගන්න තමයි මේ රවිසණ ලත්න මහතාටත් ශා්‍ය බේ කර මහතාත් දදු මේ චෝදනාවගේන්න මොකද ඔුන් දෙදන තමයි මේ විමර්ශණය මුල සිටම විර්ශය වාර සි ල්ලල්ලාර. මේ අතර සසාමාජ මාධ්‍ය ක්‍රියාකාරයකුවර රරි දු ජයවර්ධන මහතාද ඕුගේ YouTubeු නාලිකාව තුළ මෙම සිද්ධිය සම්මන්ධයෙන් මෙලෙස අදහස් පල කලා. ඕක නී්‍යනගල කමටුවක් නෙමේ ජනාධිපතිවරයාවිසින් ය කමටුවු පත් කළේ රවී සෙනවිරටනට විරුද්ධ කරු හොයන්නම තමයි. ඒ ඒ දවස්ස මාධිනි රම්බල ධ්‍ය ර්තා කකර ල ප මා ම පොලිස්සාමක නිර්මාණයකාරට පස ම කමිු පත් කල ඒ දවසලිකිව කමිටුවය ප්‍රතිබල රව රදිකාරය කරනෙක තමා කියට ගම්මම් පිල. ද වාර්තාවක් කියලා කරුණු කියපයක් කිව්වා හැබැයි ඔ ඔය ඔය කමිටුවට රවීේරට සා ා්‍ය ේක දුන්න සාක්කය පුළුවන්ග ිරිදන්න ඔය කමිටුවට චානිිසා රවී කැදෙව්වා ඔවුන් ිහිල්ලලා දීර කට උත්තරය දුන්න පුළුවන්ග ලිදාන්න ඔවුන් ලනිර්ධදාන්නෑ මොකද එතකොට මේක ඉන්න හමොලකරුවන් ගැන ඇත්ත කතාව හෙළිදර් වෙන නිසා එතකොට පැහැදිලියවම ගම්මන් පෙළගේ කතාව කුමන්ටණයක් මේ අතර අද දේශපාලන වේදිකාවේදීද ගම්මන් පිළි මහතාගේ මෙම ක්‍රියාව සබන්දයෙන් අදහස් පල වූයේ මේ අයුරීන්.ඒ ජනක්සල්වා කමිෂන් සභා වාර්තාව තමයි විශේෂ ජනාජපති විේෂ විවශන කමිෂන් සභාව. ඒ වාර්තාව ගැන ගම්මම් පිනට වගේ වගක් නෑ. අදහසක් පත් නෑ. ය මෛත්‍රපාල සිරිසේන සම්බන්ධයෙන් අපා නීතියට දෙේ කටයුතු කරන්න කෙතිීම. යදො ර නිල් වික්‍රමසිංහ ගැන ඔහු විසින් නිසි පරදි කල්්‍රියාත්මක නොවීම නිසා. ස්ලි න්තවාදර ව්‍යාපත වෙන්න දුන්නා කියෙන කාරණෙත්තෙක් ඒ පරිසර ගොඩ්නැගුව කිය කාරණෙත්තෙක් වක්කින් පැර කිය රනය සන්දය සහන තිය හැබයි එක් කිසිම දෙයක් ගම්මන් පිළ දක්නෙන ඒ එක මිෂන් සභාවවාර්තාාව දශබඳු එෙන්න්න කොන් සම්බන්ධයෙන් නිර්දේශයක්තියන විනිේක්‍රයා මාර්ග ගන්න කියෙන. හැබැයි දේශබඳු දෙෙන්න්න කොන්න මේ නටේ පොලිස්පති කරනකොට ය ගම්මන් පිල දෙකන මූට්වෙලා වගේ බලාගෙන හිටියා වගේ වගක් නැතුව වචනයක් ඒගෙන කතා කරේනෑ උදේ ගම්මන් පිළගේ අභියෝගය අබියෝග? මේ රටේ කවුද ගනන්ගන්න. දේශපාලන වශයෙන් මේ වෙනකොට අවලංගුවවෙච්ච දේශපාලච්චයමු. කාලයක් ජාතිවාදය, තව කාලයක් ජාතිකවාදය තවකාලයක් ආගම්වාදය මේ ඔක්කොම පටලගෙන වැඩ කරපු කට්ටිය. ඒගොල්ලොක් දැඟලුවත් කෑගැහුවත් නැතත් ජනාධිපතිතුමත් අලුත් ආණ්ඩුවත් නව රජයත් පාස්කුපාහරය සම්බන්ධයෙන් විින්දිතයන්ට සාධාරය ෂ්ට කරන බව ඒ විින්දිතය දන්න. कमती क प दिला तिसा उस करना ा कपी इंसा पोड़ी सदत ना बारता ी ह वाताने पास को संबने वारता मैंद कंति बीच आंदु वारता िया वारता द श् मा ंगल द म पास हारे संबंधिंग वारता स्याला आर සම් පරක්ෂ ිත්මන් කටෙන් කල දිනවා පාස්කුපාරය සම්බන්ධයෙන් වැරදිකාරයෙන් බට පත්වෙන හැමගෙනටම රුද්දුව අපි නීතියට අනුව දනුවන්දය මනං අනිවාරයෙන් කරනවා මෙ අතර ඒඒ පැවති දේව මෙහයකදී අතියුතුම් මැල්කම් කාදින රංචි හිමි පානන්ද උදේ ගම්මන් පිළ මහතා අයිඉදිරි පත් කළ මෙම වාර්තාව සම්බන්ධයෙන් අදහස් පල කළේ මේ අයුරීන්. ඒය රජය විෂන් පත්කරනලද කොමිටි දෙකක් ඒ කොමිටි දෙකේ වාර්තාාවල්. ොිරතුකරු මන්ඩ ලට ලබාතුන් පලවෙනි වාර්ථාවේ තියෙන්නේ ජනාධිපති කොමිෂන් සභාවේ දුන්න නිර්දේශම තමයියකතියෙන් ජනාධිපති කොමිෂන් සභාවේ තියන දුන්න නිර්දේශම ලියන්ඩ තව කොමිටියක් පත් කරන්නඩ ඕන හැබැයි එතන පොඩි කට්ට වැඩක් කෙරුවා ඒ මොකක්ද ඒ නිර්දේශවලට අමතර දැන් රජේ පැත්තේ වැඩ කරන උසස් නිලධානයෙන් දෙන්නෙකුට විරුද්ධව නති මේ කටයුතු කරන්න කියලා ඒ කොමිටියේ යෝජනාචක. ඒ කොමිතිට ඒ යෝජනා දුන්නේ කවුද ආණ්ඩුවම ආණ්ඩුවට ඕන ඕනේ පදේට පාස්කු ප්‍රහාරයේ විමර්ෂන මේ ඒ අතට අරාතට යවන්න ඒ ගොල්ලු කටයුතු කරට ඒවා අපි පිළිගන්න සූදානම් නැහැ මේරටේ නායක අපිට ඒ පොරොන්දුුවත් දීලතිනවා ඒ පොරොන්දු අනුව විමර්ෂණයක් ආරම්භ කරලාතිනවා? අපි ඇස් දෙක ඇරගන්න බලාගෙනඉන්නේ මේ අපේ නායකයා දුන්න පොරන්දුව ඉෂ් කරයි කියලා. ජනාධිපතිවරණයේ ව්‍යතත්වාර්තා ලබාදීමේ කාලසීමාව, අවසන් බව මැතිවන්න කොමිස මේ සබහපති RM.Aල් වත්නායක මහතා පවසනවා. අභේක්ෂකැන්තුන් දෙනෙකූ එම වාර්තා ලබාදී නොමැති අතර. ලබන විසි හතරවණඩා සිට ඒක් ප්‍රදර්ශනය කෙරන බවයි එමහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ. ඇතර ල්පට ප්‍රදේශය සභාචන්ද විමසීම ලබන සෙනසුරාදා චන්ද මධ්‍යසන්න හතලස් අටකදී පැවැත්වීමට නේමිතයි. ඇල්පිටිය ප්‍රාදේශය සහාචන්ද විමසීම ලබන විසිහය වනදා පෙරවරුහතේ සිට බස්වරු හතර දක්වාක් පැවැත්වෙනවා ඒ සදහ දේශපාලන පක්ෂටක් සහ ස්වාධීන කණඩායමක් තරඟ කිරීමට නියමිතයි චන්ද කොට්ටා දාහතක් සඳහා ලියපදිංච වඇති චන්ද දායකින් සංඛ්‍යාව පනස් පන්දහස් හය සිහත් ලෙස්තුක්. මෙ අතර ඇල්පිටිය ප්‍රදේශය සභා චන්තයට අ දාළ නිල චන්ද දැනීමම් පත්ත්‍රිකා බෙදා හැරීම අවසන් කරතිබෙනවා. නියට කාලය අනිධ්‍ය අබදධ්‍යමරත්්‍රයෙන් අවසන් වවා. ඇල්පිටියය මතිවරනට අදාළ ප්‍රචාරන්ට කටයුතු සිහතර විසි පහ විසිහාදිරවලී සිදුකිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි මැතිවරන කොිසම සඳහන් කළේ මේ අතර යනාධිපතිවන්නේට අදාළ වියදම් වාර්තා ලබාදීම මේ කාලසීමාව අවසවති වෙනවා. අපේක්ෂකින් තුන්දිෙකු එම වාර්තා ලබාදී නැති බවයි ැතිවරණු කොමිස මේ සභාපති ආරයෙම්ඒල් ත්නායක වහතා ප්‍රකාශ කළේ දන්සිීමාව ෙක් දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රිකට ෙනස් වනෙනවා. තමන්ගේ වියදම් පිරිිබඳව මේ අවස්ථාවේ පටම්ම සටහන් තබා ගැනීම අවශ්‍ය වෙනවා, චන්ද විමසීම අවසංවෙලා දින විසේකක් ඇතුළට. සියලුම වියදම් වාර්තාවන් මැතුවන්න කොමිසන් සබාවට ඉදිරිපත්කි්‍රීම අවශ්‍ය වෙනවා. ඒර්තා ලබාද නැති ප්‍රේසකෙන් සම්බන්ධයෙන් පනතය සඳහන් වෙන පරිදි ඩඩුවන් නියම වෙනවා සමහර විට් අවස්ථාවලදී චන්දායිතිය අහිමිවීම වගේම තමන් තේරීපත්වීමත් අහෝසිවීමට හේතුවන්න පුළුවන් එවැනි වියධම්වාර්තාාව ලබා නොදීම. දින විසියකින් පසුව චන්දී සිුවම් පත්තල ඒ වීදම්වාර්තා ලබාදීම අත්‍ය වශ්‍ය වෙන. ජනාධිපතිවරන්නේ වියදම්වාර්තාවන් ලබාදීම ඒකාලසිීමමව මේවන ට අසගර න පේක . ස් පස් දෙනෙක් නේමත කාලසිීමම තුලදී වියධම් වර්තා බාධදිල යෙනවා තුන් දෙනෙක් ඒ වියධම් වවර්තා ප්‍රමාධවීතමයි බාධීල යෙන්නේ. දේශපාන පක්ෂ දහයකින් වියඳම් වර්තා බාදීලා නෑ. විසි හතර වන්නඳා සිටතමයි, වියදම්වාර්තාවන් ප්‍රදසනයකිරම සිදුවෙන්නේ. විසි හතයදා සිට මැතිවරන මහලේකං කාරර්යාලේ වේබඩවයේ පල කරනු ලබනවා මේ එක් කපේෂකෙන් වින් ලබාදදිලති වේද වාර්ාව සිය දිස් ික් ේක කාරයාල සියම දිස්ත්‍රික් තිවන කායාල වේදම්වාර්තාාව පදසය කරනවා යම්ගෙනෙකුට අවශ්‍යනන්ගේ වේදම්වාර්තාාවවල පිට පතක් උදල්ගගේවා ලබාගන්නට පුුවන්. යම් කෙනෙකුට පැමිල්ල කරන තියෙනනම් මේ වියදන්කරලතින ආකාරය සම්බන්ධයෙන් හරි වෙන කටයුත් සම්බන්ධයෙන්. ඒ සඳ අවස්ථාව තියනවා එවා ඇතිවන කාරයාර වලට හරි නැතම් ඇතිවරන මහලයකං කාරයාලයට හරි එහත් නැත්තම් පොලිසියට හරි ලබාදන්න පුුවන්ගේ පැමණිලි. පාරිලිමේතු මතිවරනයටට අදාළව මේ වනවිට පැමිණලි හාරිසිති නවයක් ලැ බීතිබෙනවා ප්‍රච්ඩ ක්‍රියා සම්හන්දයෙන් පැමිනිලි දෙක් සහ නීති උල්ලංගනය කිරීම සබන්ධදෙන් පැමිණි හරසි විසි හතක්ල බියඇති බවයි ැතිවරන කොමිෂන් සභහවසන්ඳහන් කළේ. හලාවත සිංහපුර නිවස ගිනිකැනීමෙන් මියකිය කාන්තාවගේ සහ දියණියක ගෙල කපා ගාතනය කර සිරුරු කිනි තබා ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණේදී හෙළිවති වෙනවා. මෙ අතර නිවසේ හිමිකරු විසින් බිරිිඳ සාධියනය ගාතනය කර ඔවුද සඇති විහානිකර ගන්ට ඇති බවටයි පොලිසිය සැක පල කරන්නේ. ලාවත සිංහපු ප්‍රදේශය පහිට අතිබූ නිවසක් ගිනිගැනීම හේතුවෙන් මුල්මනින්ම විනාශ ෂටපත් වුණ. එඒහිදී නිවසේ සිටි පනස් එක් හැවරදි පියා හතලෙ හතරහැවරදි මව සහ පහළස් හැවරෙ දියනිය ජීවිතක් ෂටපත් වුණ. පියා ඉඩම් කට්ටිකර අලවි කිරීමේ ව්‍යාපාරයක නිරද වවාෙක් මව හලාවත ප්‍රාදේශලය කම්කාරයාේ ආර්ථකංවර්ධ නිර්ධාහරිනියය කලෙස කටයුතු කලා නිවස ගිනිගැනීමෙන් පසු පියා සහ දියනගේ සිරු නිවසේසාලේ පුඩුවක් මත්තිබී හම් වුව අතර මවගේ සිල්ව සොයා ගත්තේ. நிவස க்காமரேக்கு ඇந்தක් මத்த තිබியද. එම சிரே கැப்புமு තුவாතිபූ බවட்டை, போොலிசிய பிர්‍රக்காஷශ කலே. லாவது அத்திரேக்கதிசாவின் சுறுவயா. එம் ஸ்தாட்ட පැமிණ மூலிි ஸ் ார்ත් ීක්ෂே සිදු කළ. லாවත මහரோෝ හ සහකාරධදි කරන්න ாய் ල யா සහ. රජேரස රක්ෂක පார்த்துமே තු ල றிந்து. நிரக்ஷண கட்டு சிுது කண் ලබவா. அனு துருவாாய் மிகிய துந்தினாගේ சிடு චාත් මරන පරක්ෂය සදායමු කරුණේ. මවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පළමුව සිදුකර ඇති අතර ඇගේ ගලතිවුණු අයුදයකින් ප අපා මනයේ සිදුකර ඇති බවටයි අහර ීතිබෙන්නේ එමෙන්ම ඇමිය ගොස් ඇත්තේ දහටමන දාරාත්්‍රියරන වෛ්‍ය මත වීතිබෙනවා අික ලේ වහනේ හේතුවෙන් මරනයේ සිදී ඇති බවත් පසුව ගිනි තබන්නට ඇති බවත් පශ්චාත් මරණ පරක්ෂණ ද හෙලබුණ. එ මෙෙන්ම දියනියගේ ගෙලපා ධනවනදාරාත්‍රී ගහතනය කරති බවටයි හෙළිකරගෙන තිබෙන්නේ. පියගේ සිරුර සම්හන්ධයෙන් නැවත පරීක්ෂණ සිදු කළුතු බවට විවෘත ීන්දුවක් ලබාදීතිබෙනවා මේ අතර පියා විසින් බොහෝ දෙනිකුගේෙන් අයිමුදල් ලබාගෙන ඒවා ගෙවීම සඳහා, බිරිඳට අයත් ඉනමක් කට්ටිකර අලවිකිරීම සදහ.ල්ලා ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළවීතිබෙනවා. ඒ හේතුවෙන් අමුසමියන් අතර ආරවුලක් කටගෙන ඇති බවටද අනාවරණියී තිබෙනවා. ජාතික පරිවග මිනි දර්ශනය මත පදනම් වූ වාර්ශයක උදධමනය වන අගේකට පැමිණති බෙනවා. අගු සමාසේදී සයට එකයි දශම එක් ලෙස සටහනු ඒ සැප්තම මාසේද වන බිඳුවයි දශම දෙක් දක්වා අඩු ඇති බයි, ජනලයක හා සංඛ්‍යාලයකට දෙපාර්තමේන්තුව ඳීවෙදධනය කරන්නේ. දෙදහස් විදිහතර සැප්තැම්බර් වාසය සදහශ ලංකාවේ ජාතික පරිභෝගික මිරදර්ශකේ සහ, මාසික පාරිභෝගික උද්ධමනය අද ප්‍රකාශයට පත්කේරුුණා. එය අනුව අගෝස්තුමාසේ සයට එකයි දශම එකක් ලෙස වාර්තා වූ මෙරට උද්දමනය සැපතැබර් මාසේදී රිණ බිින්ඳුවයි දශම දෙක් දක්වා අඩවීතිබෙනවා. අගොස්තු මාසේදී සයට දෙකයිදශම තුනක් ලෙස සටහන් වූ. ආහර කාණ්ඩේ උද්දමනය සැපතම්බර් මාසය සඳහන් වන්නේ සයට බින්දුුවයි දශම පහක් ලෙසයි. එමෙන්ම ආහාර නොවන කාණ්ඩේ උද්දමන, අගොස්තු මාසේදී වාර්තා වූයේ සයට බින්ඳුවයිදශම දෙකක් ලෙසයි.ඒ සැපතම්බර් මාසේදී සයට රිින බිඳුවයිදශම හතක් දක්වා අඩී ඇති බව ජනලේකන හා සංඛ්‍යලේකන දෙපාර්තුමේත්ව සඳහන් කරනවා. ඔකරම මත්‍යංක්ශයේ සදහා පසුගේ වකබානුවේ කුලි පදනමත ලබාගත් ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් විවර්ෂණ ආරම්භ කර තිබෙනවා. අමාත්‍යංශලයකම්MPNෙන් වික්‍රම සිංහ මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ කරුල් පැදිලි කලා. ඔසිකරම මාත්‍යන්සේට පෞද්ගිලිකන්සේෙන් ගොඩනැගිල්ලක් කුලිඩාරගෙන තිබුණ. මේ ගොඩනගල්ල කුලියට ගැනීම සම්න්ධනු යම්මයම ආකාරය වේකිනය තිබුණා. න්නകල කළියටගන්න අවස්ථයිද. පියල් කෝටි හැටහායක දැන්පක් මුදලක් තබලතිවා. මන ැන් පත් මල ඩ දල්ල තියන ඒක දැන්කෝකින් බැදුම්රයක් ලබාගන්නහහි බැඳු කරයක් ලබාගෙනන නහ දැට මේ පිටි බාදල අසර ගන කතයන ඒ කෝට හටය තැන් පත්තුදන ත අපපස ලබදීලත්නය ලබාගනට කටයතුරත්න නි මන්ද ම ර ී පුත්ම දැනුවරල දැට කටයුතු කරින් පාසන ති ගද කරන්න ල මන් ැල අතර පහර සහ දාරයෙන් වියස් වන්න වැඩිවී. ලබෙන කන්නේ පසු සාධහරන මෙලකට පරිභෝගිකයන්ට සහල් ලබාදීමට හැකිවනු ඇති බවටද කෘෂිකර්ණමාතයක්ශ ලකවයා විශ්වාසය පල කරනවා. පොහොර සානාධාරය ලබාදන් වගේම දීවර ජනතාවටත් ඉන්දන සාධාරයක් ලබාදනවා ඇති මේ දෙකම වලාපරොත්වයට සම්බන්ධ පාර්ෂය දෙකටම ප්‍රතිලාබ ලබේ කියලා. යනුව දීවරෑන්ටි ලබාදුන්න ඉන්දනසානාධාරය නිසාම මේ වෙනකට. ල වෙලදතුොේ මාළු ිෙහි යම්මාකාරයෙක අඩුවීමක් අපි දකින. මේ පහොරසානාධාරයුත් වීියසන්න්න වැඩවෙේලා. ඊලක කන්නේ අසන් අරගෙනට පුුවන්වෙ යම්මාආකාරයකට සාධාරනෝ මිලකට වී අලකිරි කනීමටත්. ඒවගේ සහල්ලත යම් සාධරන මිලක් නීම කරගැනීමටත්. කියඇලබේ කියල විශවාස කරන ේෂෙන් සහල් මිල ලනු අල ඒවගේ සම්බන්ධති ගැටලු සම්බධ සාකච්ඡා කිරීමට විශෂ ාර අමාත්‍යරයාදිර ගර ජනතපත්තුවා හට දේ ොහ මේකට සම්බන්ධ සීලුම් පර්ශයන් ජනත ලකම් කාරට ැද ල ති න මංගත රපිට ඒසාකච්ාය පස්සේ යම්යම් ආකාරය උප ෙ ලැබේ කොයාකාරයට ඉදිරේදී කටයතු ක යුත්යක කාරය සම්න්ධ. ෙතක්කල් හොරහසේසිදු කරගෙන ගිය ෝල්ල අපාදවලින් උන් වට සිදු කල විනාශීර තිරි තැබීම දැන්ටමත්ත ආහම් කරතිබෙනවා. දැනතේ අනිසේ ක්‍රියාමාර්ගෝසයේ රට අහෙමු ඒ මහා දනස්කන්තය දෙස්සේ ක්‍රාමාර්ගවලින් ජලී අත්පත්කර ගැනීමයි. අන්දරේ සනිකෑ හැටිගැන කියන ජනකතාව අප කවුරුත් අසාතිබෙනවා. දැන් කතා කිරීමට ඇත්තේ. පෙර රජසමයේ සීනිිකෑම පරිදවාකළ වර්තමාන සීනි බදු කොල්ල කෑමක් ගැනයි. අපේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය ආරම්භ කරන විට ආනයිනික සීනිි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් පනහක බද්ධක් පනවාතිමුණා. එක්වරම ඒ බදුමුදල් ප්‍රමාණය සත විසිපහක් දක්වා කපා හැරයා. ඒ අනුව සීනි කිිලෝග්‍රෑම් එකකින් රුපියල් හතලෙස් නොවයි සත හැත්තෑ පහක බදු ආදායමක් රජය අහිමිකරගත්තා. ප්‍රශ්නි තියෙන්න්නේ මේ බදු අඩුකිරීමේ වාසිය මහජනතාවට ලබන්න දීමයි. ල සිටි දේශපලාලක්නීන්ට සමීපව සිටි සීනි ආනායනකරුවන් සාමාන්‍යයෙන් ගෙන්වනවාට වඩා අතිවිශාල වශයෙන් සීනිොග ආනයිනය කලා ඒ සීනිතොග කොළඹ වරායට ළඟාවිමින් තිබියදී බදු අඩු කලා.ඒනිසාම තවත් අමතර සීනිිතොගයක් ඇනවුම් කරගෙන් වවා. එන් සිදුවූයේ රජයට ලැබිමින් තිබූ බදු මුදලක් අහිනිවී මහජනතාවට පෙර පැවති ඉහළමිල ගණන්ම සීනිවලට ගෙවන්ඩ සිදුවීමයි. මුලදී ගණන් බලාතිමුණේ. මෙම බදු කොල්ලේ රුපියල් කෝටි එක්දහස් පන්සය අනුවක් බවයි ඒත් පසුව තහවර වුණේ එම අලාබය රුපියල් කෝටි එක්දහ හයිසිය හැත්තෑ හයක් බවටයි පසුගිය ජනාධිපතිවරණය ආසන්නේ දී සීි බදුකොල්ලය යලිත් කරලියට රැගෙන විත්තිබුණා එම බදු කොල්ලකරුවන් නීතිය හම්ුවට ගෙනේන බවද ප්‍රකාශ කලාා දැනටත් මෙවැනි මූල්ල්‍ය අපරාධවලින් රටට සිදුවූ විනාශයන්ට තිත තැබීම ආරම්භ කරතිබෙනවා වංචාමගින් අහිම වූ මහා දැනස්කන්ධය නිසි ක්‍රියාමාර්ග වලින් යළි අත්පත්කර ගැනීමට අදාළ මූලික ක්‍රියාමාර්ග දැනටමත් රජය අනුගමනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ බහමැතිවරණේ නොුවබර දාහතරවන්ටා පැවැත්වීමේ තීරණය ව්‍යවස්ථාවට පටහැනි බවට තීදු කර ලෙසඉල්ලා ශ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොඩු කරුණා. විල් සංධන ක්‍රියාකාරිකයකු මෙෙන්ම අපිෂ්වි ලංකා ජතික සංවිධානය කැඳුම්කර. එච්චම් ප්‍රියන්ත හේරත්්‍යයන අයයි පෙත්සම ගුණු කර ඇත්තේ. හු පවසන්නේ මැතිවල්න පනතටනුව නාමයෝජනා භාර ගැනීම අවසන් වූ දින සිට සති පහකට නොවාඩු කාලයක් සහ සතිහත්තකට නොවැඩි කාලයක් තුළ ඡන්දය සඳහා දින නියම කළ යුතු බවයි. එය අනුව නාමයෝජනා භාර ගැනීම අවසන් වූ. ඔක්තෝම්ම රෙකොස් වනදා සිට සති පහක කාලේ නොවම්බර් පහලස් වනදා අවසන් වන බව ඔහු පවසනවා. සේම සතිහතක කාලය නොවම්බර් විසි නෞවනදා සම්පූර්ණවන බවත් පෙත්ස මේ සඳහන්. ඒත් නොවබර්දහර එම නීතිමේ කාලසීමාව ඇත් නොවන පැවින්. එදින චන්දය පැවැත්වීම නීතියට පටහැනි බවයි පෙත්සම්කරු පවසන්නේ. මේ අතර මහමතිවනේ සඳහා බරදුූ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂපකිරීමේ තීරණය බල්රහිත කරන්න ඉල්ලා ප්‍රජතන්ත්‍රවාද ජාතික සඳහන ගුණු කළ පෙත්සම, හටකඳවීමට ශ්‍රෂ්ඨාධි කරණ ියම කලා. දිිස්ට්‍රික්කේෙනුවෙන් තමන් බහරදුන් නාමෝජනාපත්‍රිය, තේරම් බහ නිලධහරරිවයා ප්‍රතික්ෂක කළ බවයි පෙත්සම්කරුවන් පවසන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සඳහනයේ බලයලාත් නිරදහරි පරරාජසිංහම් උදේරාසා සහ තවත් අපේක්ෂකින් දෙදනෙකු මෙම පෙත්සමකුණු කරති වෙනවා ඔවන් පවසන්නේ. ියු ේකන විදිමත් දිරිපත් කරති බියද නාව්‍යෝජනාපත්ත්‍රයේ ප්‍රතික්ෂේප කිරීම නීතියට පට හැනිි බවයි. වගෞතරකරුවන් වෙනුවෙන් පෙනනි සිටි අතිේක ොலிසිට ජනල්වරයා පැවසේ මේ සමහන්දය ැතිවන්න කොමසමෙන් උපදෙස් ලලාාගෙන කරුණු ඉදිරිපත්කිරීමට දිනයක් ලාදனு ලෙසයි. ඒ අන්ුවයි අදාල පෙත්සම හිටදින සලකා බැලීම සදා කැඳරීමට නියම කරුණේ හිට ාරිම තුන්ත්‍රි හිරුණනිි ප්‍රම චද්‍ර මහත්ම ඇතුළු දාහතදෙ ුටා ால்ල් පැමිල්ලක් පෙබරවා දස වන ැද ලෙස. මහස්ත්‍රත් අධිකරනය නියම කලා පසුගේ ජාත්‍යන්තර කාන්තා දිනේ කුරුදුවත්ත පොලස් වසම තුළ මජනතාවට අවීරයක් වනා කායෙන් විරෝධතා සිදු කළ බවටයි, ඕුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. කුරුදුවත්ත පොලිසිය අධිකරණය හම්වේ කියයා සිටේ මෙහි විමාර්ශන වාර්තා නීතිපති උපදේ සදායමුක ඇති බවයි සකකායන් වෙනුවෙන් පි සිටි නීතිඥවරයා පැවසුවේ කාන්තා හිංසනය සබන්ධයෙන් සමාජය දැනුවත් කිරීම සඳහා මෙම සකකාරියන් අදාල විරෝධතාව සිදු කළ බව. ඒතුළලින් රජ්‍ය අපාසුතාවට පත්කිරීම කුමන්ත්‍රණයක් නොතිබූ බවත් ඔහ පවසුවා. කෙසේ වෙතත් මහිස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම නඩුකරට අදාළ ගුණු නීති පපති උදෙස් ලබාගනීම සඳහයොමු කරඇති බවින්. ඊට අදාලව නීතිපතිවරයාවෙත කරුණු දැක්වීමට පියවර ගන්දා ලෙසයි. එයන් වයි අදාල පැමිණිල්ල පෙබරවාරි මස දසවනදා කැඳවීමට නියෝග කෙරුණේ. ඒරලියන් රාජයේ නාාධිපතියේ චෝලස් මඩා බයෝ මහතා දෙදින නිලෙසචාරයක් සඳහා දිවනට පැමලිය නවනක ගෙන් දූත පිරික් සමයි ජලෙස් මාඩා බියෝ මහතා දිවට පැමි ඔඕුන් පිගැනීම සහහා දශකට අමා්‍යන්ශ උහස ලදහරින් පරිසක් එක් ප සිටිය. මහත ද පස්සවේ දිවනෙන් පිටත්වයාමට න මතයි ඊට පෙ විදේශකටයතු අමාත්‍යවරය හමුවීමට ටයතු යදතිබෙනවා. අදයම ැගනහිර බෙංගාලබොක්ො ැරු මුහදු ප්‍රදේශයේ, යාත්‍රා කරන බහතින දෙහවර සහ නවක ප්‍රචාව දැඩි ලෙස විමසලිපත්වන් ලෙසට තල්ගු නක්ෂ දැනුවත් කරනවාා. මේ අතර දකුණු පලත ඇැම් ස්ථනවලති මිනිම සියක්මූ වැසි ඇතිවනතරය තවත් පලත් රස්සක තඳ වැසි ඇතිවිය හැකි. ධ්‍යෙම නැගනහිර සහ උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශාස්ත්‍රිත බංගාල ොක්කේ අඩු පීඩන කලාපයක් හට ැනා. එය හැදිනේ වෙන විට පීඩන අවපාතියක් දක්වා වර්ධනේී නැගැහිර අධෙම බංගාලොක්ක මුහදු ප්‍රදශය සුලිකනාටක් දක් වර්න වවා ඒහේතුවන් එම මුහදු ප්‍රදේශවල සුළගේ වේගේ 80 කිෝම හැත්තෑවත් අසුවත් ඉක්ම විය හැකි. එම මුහදු ප්‍රදේශවල දිහිවර සහ නවික කටතුවලදී දැඩි ලෙස විමසිිමත්වන ලෙස කාලගුණනාංශ දැනම් දෙනවා ඇතර බස්නාහිර දකුණ සබරගමූ වයභ සහ තුු පලත්පොල වැසි හෝ ගිගරුම් සහිත වැසි ඇතිබ බ කාලගුණ වි්‍යාධිාර්මේතුව දැුම් දෙෙන. අදදවස අස්්නාහිර සබරගමුව දකුණු වය ස හතුර පලත් ල පිට වැයෝ ිරුන් සයිත වැ ඇති විකල ලාපොරත්තයවා දිවේ සසු ප්‍රදේශගත්තම ේ යිය සස්කාල රා්‍රිකාල තැන් සැන වැසිෝ ිගරුන් සයිත ැසි වර්ධනයේ. දුණු පලාතේ ඇැම් ස්ථානවල මිලමිට සීිය දක්කාවගේ තදවැසි අපි අධදින අපේක්ෂ කනවා දිවනයේ සසු ප්‍රදේශොත් ඇැම් ස්ථනව ිමිට පහ දක්කාවාගේ තරම අද වැසිේ. ක් නො මේ වැසිස සමඟ තාවකාික තද සුලන් අකුණු අනතුර ඇතිවන්න පුළන් ලකීම පවරගන්න. පොල්පිතිකම එරදිනියාය ප්‍රදේශයේදී විදුලිසැර වැදීම හේතුවෙන් වඩාලින් තුන් දෙනෙකු මියකොස් තිබ වා. පි පතිි ම හල්ල පල්ලකල ක්ෂත අයිති බිම් කොටසක වනාලී ියගස්සටි වයි ංජීවිනිල හරීන් පවසන්නේ නිවසකින් ලාගත් විදුලි යොදාගනිමින් ඉදිකර ඇති විදුලි රහැන්වල ගැටීමෙන් වනලී ිය ගොස්ති බෙනවා සතුන් දඩයම් කිරීමට මෙලෙස විදුලි යොදාගැනීම හේතුවෙන් මෙවැනි අනුතුරු වාර්තාාවන බවයි, වංජීවිනිල දහරීන් පෙන්වාදන්නේ සිද්ධිය සමන්ධයෙන් සකරුවන්ද දෙෙනෙකු අතර ගට ගෙන තිබෙනවා. යාජ දුරකතනැමතුම් ලබාදී වංචාහතලෙස මුදල් ලබාගන්නාපුදගලින්ට නොරවටන් ලෙස. පොලසි ජනතාවගින්ඉල්ලා සිටිනවා. ලංකාගමනාගමන මන්ඩලේ ඇත් ඩිපෝ නමේකට පමණ ව්‍යජමතුම් ලබාදී ඒ ජේෂ් නිලදහයිින් අනතුරකට ලක් පඇති බව පවසා. ඊසි කෑ්ක්‍රමට මුල් එව ෙස ැනුම්දීතිබෙනවා. ඇතැම් ස්ථානවලින් මුදල් ලබාදීම්ද සිදුකරඇති බවයි, පොලිසිය පවසන්නේ සංවිධහනාත්මක පිරිසක් වසර ගණනාවක සිට මෙම ජාවාරම සිදුකරගෙනයන බවයි මෙවන ට හෙලිව ඇතේ. ඒ දුරකත නැතුම් ලබාදන පුද්ගලීන් රාජයක හිමිකරුවකු අනතුර සිද ස්ථානයටට පැමණි පොලස් නිරධහරියකුලෙසහෝ විශේෂිත පුදගලය කුළෙ සංගවා විශ්වාසය ගොඩ්නගාග නිමින් මෙම ජාවාරම සිදුකරන බවයි පොලිසිය පවසාන්නේ. මෙමනි වංචනික පුදගලින්ට හසු නොවන ලෙසත් ඒ සම්බන්ධයෙන් දැඩි අවධහනයෙන් පසුවන් ෙසත් පොලිසිය ජනතාවට දැනුම් දෙනවා. මාතර නාවිිනරුවන් ප්‍රේද පුදගල ගහා කිීම සිද්ධයට අුබලදු පුද්ගලෙක ඩ ැ ිම පයෝග ක ද පුදගල. අතරං ගොඩ ගෙන තිබෙනවා පසුගේ පහලොස් වනදා මෙම ගාතනේ සිදුවූ අතර සැකරුවන් අත්තරං ගොට ගැනුනේ පොලිස් විශෂකාට බලකායි කල වැටලීමකදීගොඩෆැල්ල දේවරරය නවතා තිබූ දිහිවර යාත්‍රාව ඇතුූ ගින්නක් හේතුෙන් දිවර අත්‍රත් වනකට හානි සිදුව තිබෙනවා. කෂාණ දිවර යාාත්‍රාවේ අද දැසන ගින්නහට ගැනේ එම මේ අත්‍රාව ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශියට පත් ව. යායසන්නේ නවතා තිබූ තවත් බෞුදින දිහර ක්ත්‍රාවකට සහ කුඩාප්‍රමාණයේ යාත්‍රාවකට ගින්නෙන් හා නිසිද වනා. මෙම ගිනිගැනීම හට ගැනේ ගෑස් කාණඳුවකින් විය හැකි බවටයි පොලිසිය සකරන්නේ තංගල පොලිසිය සිද්ධිය පිළිබඳ විවශන අරභ කරති වෙනවා. බේමත් පුදකලින් පරිීක්ෂාකිරීමට ශ්වසන පරිීක්ෂණ නල මිලදි ගැනීම සම්බන්ධින් පළවන වාර්තා පිළිබඳ පොලිස් මුලස්ථානය පැහැදිලිකිරිීමක්සිදු කරති වෙනවා. බීමමත්ත්‍රිය දුරන් පරිීක්ෂාවට ප්‍රමිතිය තුොරස් වසන පරිීක්ෂණ නලමිලදීගෙන ඇති බවට, මධ්‍යහා සමාජ මධ්‍ය ජාලාවල පුවත් සංසරණය වනවා පොලස් මමාධ්‍ය කොට්ටේ සඳහන් කරන්නේ ස්වසන පරිීක්ෂණ නල පහළොස් දහසක් ලදීගැනීම සඳහා. ප්‍රසම්පාදධන ක්‍රියාවලයටටතේ ලන්සුකදවා පුද්ගලි කායතනකට ඇනුම් ලබාදීතිබූ බවයි. ප්‍රංශයෙන් ආනයනය කල එහි පලළමු පරිීක්ෂණ නල තුගගේල් පොිසැපියම් කොට්ට ේවෙත ලබාදීති ුණා. නොල දහය බගින් අඩංගු පෙට්ි එක සියානු හතක් ඊට අයත්තුූ අතර. රජර පරික්කවෙතයම රීමටයි කටයුතුයෝදා තිබුණනේ ගුණනාත්මක භහවේ හපත් බවට ලැබුණ නිර්දේශය මත, එම ොගේ අතවවාන මුලස්ථනය වෙතනිකුත් කරතිබෙනවා පරීක්ෂන් අල දහය බැගින ඩංගු පෙට්ි දාහතර දහස් අටසියතුනක් දෙමනි තොගේ ලෙස ලැබීතිමුණා ඒ ුණත්මක භහවේ භහවිතෙන් නුසදුසු බව ජරස පරීක්ෂක වාර්තාවෙන් පෙන්වා දීතිබම් වත, යළිත් පරිීක්ෂාවකටදයොම කරතිබෙනවා. ඒ අදාල සමාගම ඉල්ලීම් මතයි. හිදීද මුණත්ම කමිටුව එම නලතකගේ ලාගැනීම නිර්දේශකර නොමැති බව, පොිස්මාත්් දෙකොට්ටසේ නිකුත් නිවේදන දැක්වෙන්නන්නේ. පලමු නලතගේ සඳහා පමණක් ගෙවීම් කර ඇති බවත් ඉන් පසු කිසිුදු ෙවීමක් අදාළ සමාගමට ගෙවා නැති බවත් එම නිවේදනයෙන් වැඩිදුරටක් පෙන්වා දීති වෙනවා. අදෝකෑන් ටෝක් සමඟ සම්හධ වන්නේ පෝජ බත්ත්‍ර මුලේසිේ රත්න ස්වාමන් වහන්ේ. යම්දුුවන්නේ ඔබහන්සේ ේදවස්සල සමාජවාදේ හරි ජනප්‍රියයිනි. අවංක විදිර නහත මාන දේශපාන ගමනක් කිය නන්. ඒ අපිල්ලගේ හාමුදුරෝ මේකල් විශාල හඬක් නැගුව සමාජමදී කෝ චන්ද දීල නෑන බහසේ හෙමකයන්දෙ පාමාතය අෝත තවන්නද වැදලති හමුදුර චන්ද චන්දය නතිවෙලා නෑ මට චන්දෙ දීර තිීරවනේ ඒ චන්දෙ දීපු ප්‍රමාණන් සවද සිල්ලි ාරය වා තරන තරන්ගේ හිත හන්සේ කියන්න තවමත් බත්තර මුල්ලේ සීල්ලත්න අප හමුදුරු ඉන් කියල ඉන්න සා ද ො පොිෝච ක ම තන්න ගීත ගායනා කරන්න බත්තරමුලේ සසිල්ලතන හරන් හි . එහ තමයි තියන් ඕන ැන් ඔබහන්සේ ගියසරේ ජනාධිපතිවරණයට කිව මේ පිරිගටික විකුණලා තමයි ජාධපතිවරනට දිපත්වනි කියෙලා කිව මහම ඇතිවර නට මොකක්දම සේ කරලති. ල පලෙතිියක් ගහන්න වගේ ගංගට යන්ද ක්‍රෙමයක් සකස් කරනවා අප හමුදුරන ඔබවහන්සේට දේශපාලනය කරන්න තියන සුදුසකම මොකක්ද ඇ මම ්‍රීලංකපපුර වෙතින්. මද යන සදුසුකම හමටම හක අවිති අතිවායක මට අති අනිමත් අපි හමුතුරේ එවනට බතුමමා ඉඩ පැහෙෙන් දෙපා කටවහගන හිමී තහන්ද සුදුසුකමක් නැත්තන් හත්වලා මේ මම දේශපානය කරයිය දේශපාලනය කියනෙක ඔබොහන් ටි කර ජාතිවාදී පැත්තට අපි ලගේ රට මේක ටිකක් වැඩි කියල හිතේ නැද්ව බහන්සිට ඒ අප පිල් ලග රට අපි ලගේ නීතිය මම න මේ කොළම්ඹ දිස්්‍රයකේ බස්්න යර්ර පලාතේ එක්තර ආ්ඩුකාර වෙරේ දරදා මාලිකාවේ අවත සිංහලකට කියද තින් කියතියන්නේ ත කල හටය ොන මගුලක් වුණු හර හඳ පමමාත්්‍ය තියෙනවා සිංහලකට එකයිදකයි තියෙන්නේ. අනනිත් ඔක්කෝ පෝස වැරදිද පොඩ්ඩක් ඉන්න එවැකට හිටඋ පාලකයෝ එවකට හිට ඔ නිලැමලා ටික දාඩා වහන්සේගේ භූමියය විකුණගැෙන කෑවා ඔහන්ස ඇයි මේ ටක්ටරේ තෝරගෙනනින්නේ. ටැක්ටේ තෝරගත්තේ ගොවියගේ සංකේතයක් කන්ස ටිකක් පාවිච්චි කරාට කමන්නේ නෑ. අප හමුදුර මේ මොකද මේක තේරුම මොකක්ද. ඉදේස විනිමයක් ලබා ගැනීම සඳහා. ශ්‍රී ලංකා මාතෘ භූමිය තුළ පාලිමේන්ටවේ ගංජා නීතිගත කරලා විදේශකෝ ලංකාවට ගෙන්ලලා මේවාගෙන් අවශ්‍ය කරන විදේශ විනිමයක් ලබාගන්න. ොැගගේ පවිචිරට මන්න ගල මන කවදක් කාට ොඩ කිය ඇති පොල්ල චුට්ට ගාන ඇතයි කොල්ල ෙක මගියන්න රංග න ශිල්පිණී දමිතා අබේ රත්න සමගි ජන බලවකෙන්. ඉවත්ව ප්‍රජාතන්ත්‍රවාති ජාතික සඳහනය සමක එක්ව සිටිනවා. එබ පක්ෂේ ජාතිකලස්තුවෙන් න්ත්‍රී දුරයක්ක් ැරීමට සූතානම් බවයි කොළඹ පැවැති මධ්‍ය හමුවකද දමිත අපේ රත්න මහත්මිය ප්‍රකාශ කළේ. ම වාමාංි තධාරීක් නෙේ. මම දක්ෂිනාංශික මතධාරීෙක් ඇතකොට. මට ඒවෙලාව තෝරගන්නටති විිචේ. ම කඳුර තමයි ම තෝරගත්තේ සමග ජනබලවේගේවිදිී. විශ්වාස කරපු නායකත්වය මට කියනනං. තමිත මේ සියල්ල සිදුවනේ මම මගේ දැනුවත්කමක් නැතුව කියලා. මම හිතන්නේ තවදුරටත් මට ඒ කියන වචන. විශ්වාස කරගන්නට බැරි තැනකට මං වැටල තේෙනඉතිං මන්දන්න තුමා චන්දෙම් පස්ස මොක්ද මංවෙනෙන් ෂ් කරන යන සාධාන්නේ කියලා. හැබැයි ම තවමත් බලංඉන්නා මම දැඟඉන්නේ. ඩන්නේ එකත් එෙක්. මම ඩියන්නේ කන්ඉදං. ගේ අතිවාසිකම් වෙනුවෙන් ම ෆයි් කරනවා විතරක් නෙමයි සියලු ප්‍රශ්නීදිරේ ියන්නේ වන අපට පුළුවන් ඔබේ ප්‍රශ්නයට හඬක් වෙන්න. වත්මන්ඩ ආර්ථි හා දේශපාල තත්වේ සබහධෙන් පළවූ අදහස්කේපයක් දැන්. ලක්කාකරා ආවාා්‍ය සයිත ජනතාව ලක්ෂදාහතත් ඉන්නවා. මේ ලක්ෂ්‍යදාහදට අවුදු හැත්තහයක්කිසේ කිසිම නියෝජනයයටදුන්නේනෑ. දකුණ වාසියාාවේ ප්‍රථමවතාවට ජාතික ජන්න බලවේගය පාර්ලිමේන්තුවට ආවාා සයිතගෙනෙක්ක යවන්ඩයි. යෝජනාටරලා නම් කරලා තියෙනවා. දේ වැට පිරිවල තුළගේන්නේ මනුෂ්‍යක්වය. කියන වංචා දූෂණය නැවත්වීම දේපොල අවභාවිතා කරපු අයව නීතිය ඉදිරිීට ගේන එක තමයි සමග ජන බලවේගේ හැටියටත් අපිත් ප්‍රධාන වැඩකොටසක් අපි කරලා තිබෙන. දැ මේවා නිකා හර ප්‍රදර්ශනයට විරක් ලක් කරන්නපා. කලට රුල්ල ම ිකා රා පොලස්සල් ලමන අපි යම කරනන් කරන්නේ එක පැහැදිලිවම නීති මේේ ක්‍රියා මාර්්ගක් ඇතුයි. නිකවයි බොරුට කෑ ගහල අප ආන්ඩු කලබල කරන්නට. අපි පිදි වලකට වැඩ කරනයි. පාස්කු පහරය සම්බන්ධය වැරදිකාරෙන් ට පත්වෙන හැමකෙනට රුද්ද අපි නීතියට අනුව දඳුවන්දීම න අනිවාර්යෙන් කරනවා ඒ දන්දුවල් දෙනකොට, පාස්කු ප සම්වන් වි රක්නවේ ක්ෂි වසන්කිීමත් අ රා ක් ම ි ේක් ණඩ මතරින්. ශක්තිමත්ම ඉතාම සමබර හොඳම කණඩෑම දීනලතින්නේෙ සග ජන බලවේගේ. ඒක පල පුරද යින්න පුරද්ධ තිනයි න්න එඒ න්ත්‍ර ර හැට පාල්ලිමේන්තු හිටපු හදනෙකි ැබි ඩ තුන් දෙ ෙකි. හැම දේශපාලන පක්ෂයකම වගකීම වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අර මුදලේ වැඩසටහන තවත් ශක්තිමත් කරලලා ඉදිරියට ගෙනෑමට වර්තමාන අ්ඩුවට සයෝකි දක්ේ. මොදක හේතුව. යම් කිසි කණ්ඩායමක් එතෙනවනම් දේශපාලනිිකව වර්තමාන අණ්ඩුවට ජාත්‍යන්තර මූල්්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක් කිරීමට බාධා කරනවා කියලා. ඒක මේරටේ මිලියන විසි දෙකක් ජනතාවටම කරන විශාල බරපතල අපරාධයක් බවට පත්වෙනවා. ඒ සන්දය පිහිීමම වේවා. න डෝන උඩිම්ම ලොත්නැතිේ තරක්නවෙ ගහන්න කතිරයක් ක්ඩුකුම සානායක නම ස්සරහා आ ඊළඟ චන්දතිවත් අනෙක් ෙවුන්ට ඉල්ලන්න ලැජ්ච හෙතර දිර ඒවි ජැනටම හැටක් ගෙත යහුවයි ගැවුවන මෙහම කतिරයක් කියලා විතර තරමට ඒතනි කතිර බලවත්तेලාती. නිල්ස්ෝ ශ්‍ර ංකා ආයතනය වීතිවලජීවත්වන සුනකයන් හා බලුන් වෙනුවෙන් ආරම්භ කර ඇතිසායන සඳහා සහහි ලබාකිනීමේ වැඩසටහනක් ගලමූතරදී පැවැත්පුොඩ. ස්. ශ්‍රීලංකායිතනය වීදිබල පීඩාවට පත්වන සුකින් හා ලුන් දෙදහස් පන්සියක් පමණ ්‍රැක බලා ගැනීම සිදු කරනවා එම සත්වට සඳහා ආහාර හා අෞෂධ වෙනුවෙන් විශාල මුදලක්කවැෑවන බවයි එමර්තනය පවසන්නේ මීට සහය දැක්වීම සඳහා මෙරට පැමණසිෙහන්න ංගලන්ත ජාතික ලුස මහත්මිය එම කාර්යෙට සහි ලබාගැනීම සඳහා දෙවුන්දර තුඩුවේ සිට පේදුර තුඩුව දක්වා විශේෂ වැඩසටහන ක්‍රියාවරනංවාති වනවා මෙමගින් ලැබෙන මුදල් සතුන්ගේ සුභසාධනය සඳහා යෙදවීමටයි කටයුතු කරෙන්නේ. ලංකාව කියන රට ගෙදරකට සමානකළොත් බසර හැත්ත හයකට පස්සේ ලංකාව කියන නිවසේ ශේෂපත්‍රයේ ඉතුරු වෙලාතයෙන්නේ. පොල් කටුයි පොල්ලෙලී කිවොත් නිවැරද. ඕනජත් පොල්කටුයි පොල්ලෙලී විතර කිිතුරුවේච නිවසාකු ජනාධිපතේ අන්ටුකුම අර දෙසහනායකට බාරදිනවා. ඉඩ පස්සේ වටේ පිටේ ඉන්න අය නිවස්ථයන්ගෙන් ආනවා දැන් සැපද කියලා. හාල්ම සුලාබද අල කියද කියලත්තා අනවා. මේක හරි මෝග පශ්නසීමක් වසර හැත්ත හයක පාලනේ වි්‍යේචනය කරනය එක වැරදිී කියපු හිතපු ජනාධිපති කෙනෙක්, හොරකම් නොකළ නායකෝ හතර පපස් දෙනෙක් නම් කලාා. හරි අපි ඒ පිරිසා ඇරලදාමු, ඒත් ඔහුත් ඇතුළුව, මෑත වසර විස්ස රටපාලනය කළ අය ලංකාව නැමති නිවසි පොල් කටු පොල්ලෙලි ශේෂපත්‍රයට වග කියන්න ඕේ. ඊර්ග කාලයක් තිස්ේ පොල් ගස් නක පොවානම් අද පොල්හිදියක්න්නේ නෑ. සහල්මිල තීරණය කරන්න පුද්ගලික ව්‍යාපාරිකයන්ට ඉඩ නොදුන්න නම් සහ! නිසි කෘෂිකර්ම ප්‍රතිපත්යක් අනුගමනයක් කලානම්. අද සහල්මිල මෙච්චර ඉහලයන්නේ නෑ! හිතපු පාලකයෝ මහජන ධනය අවභාවිතා නොකලානම්. රට හිගමනට පත් වෙන්නේ නෑ! හැත්ත හතේ ඉදන් දෙදහස්විසිහතරදක්වාම අවලස්සන දේශපාලන සංස්කෘතියක් අභ්‍යාස නොකලානම්. රටේ දේශපාලනය ක්‍රමය හා ආයතනබියූහය මේ තරම් ජරාජීරණ වෙන්නේ න. ඒවාමතක කරලා පොල් කටුයි පොල්ලෙලි විතරක් ිතුරවෙචරටක් බරගත්තු මිනිහගින්. පරෑලි වෙනකුට සෞභාග්‍ය බලාපොත්තුවනානම් ඒක මෝඩ වැඩක් නෙවෙයි. තක් කඩිකමක්. ඉවසීමක් නැත්තේ දේශපාලකයන්ට මිසක් ජනතාවට නෙවෙේ. ජනතාවට ඕනෑමටත් වඩායිවිසීම තිබුණා. ඉහල ගොස්තිබෙන ජීවන වියද මේ ඉඳලා පස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශණ දක්වාම ජනතාව. ඒ ඉවසීම ප්‍රගුණ කරන්න ඕන හදබස වියමන විමලනාත් වීරලක්්න නේතිවිරෝදේ ලෙස මේටරු රගෙනා බිඩි කොල්ලකිලෝ එක් හා සැටහයකට අධික තොගයක් වයිම මුදු ෙරේ දී නාික හමුදාව සොයා ගතා. තල ට ලතර දක්වා යිම මුහද ීරේ සිදුකලෝදදිසි මෙහෙමද ිඩි කොලස් ගැනේ මුහදේ පාවිමින් තිබූ මේ ීති විරෝධී හෙස රට රැවි ඇති බටයි නිකහමුදාව සකරන්නේ. ඉදිරිී නීති මේේ කටුතු සහ බිඩි කොල ොගේ පුදත්ලමහ මන්න්නරම සුරාබදදු දිපාරමේන්තු කාරාලඇ ර දැනවදහන එව්‍යාරිකපුත් පෙතර. ලොක්ෙට මල් ංීරණය පළමු සංවත්සරේ සමරවා. ඒ වෙනුවෙන් සෑම බදාදා දිනකම බහ්ඩ සඳහා විශෂවට්ටම් ලබාදීමට සහ, සෑම සිකරාදාම සංගෙත වැඩසරහන පැවැත්වීමට කටීතයොදාඇති බව ඒ ප්‍රධාන විදායකධ්‍යක්ෂ ප්‍රදීප සමරසිංහ මහතා ප්‍රකාශ කලා. සි පස් වසරක විිෂ් තිහාසයක් සහිත BMMS කැම්ප ආතනිය රිදිී ජුබලිය සැමරම් වෙනුවෙන් මාධ්‍යහමුවක් පැවැත්වුණ, BMMS කම්පස් සභහපති වයිද WA විජයවර්ධ මහතාගේ ප්‍රධානත් වෙනයි ඒ පැවැත්වුණේ වෙනස්වන අවශ්‍යතා සපනමින් ඉගුම් භාවිතයන් ඇතිකරමින් ඉදිරි කටයුතු සිදු කිරීමට BMMS කැපස් අපේක්ෂා කරනවා.